चक्रवालेसो गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बधन्ता धम्मस्सवन कालो अयं बधन्ता धम्मस्सवन कालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अट्ठपहाराद इमस्मिं धम्म विनये अच्चरिया अद्भुता धम्मा ये दिस्वा दिस्वा भिक्खो इमस्मिं धम्म विनये अभिरमन्ति ते पुनपिटिय श्री गंगाराम विहारस्थानी सियत माध्यजाले मगिं कठिन चीवर पूजोत्सवय निमित करगेन सिद्धकरण पिंकं मालावे प्रधान सियत माध्यजालय मूलिकत्वय अरगेन हयवेनि धर्मदेशना पिंकम हेटियट सिद्ध करनो बौद्ध पिंगतुं विसिं सिद्ध करन महानीय पिंकम बवट पत्वेन कठिन चीवर पूजा उतुं पिंकम निमित करगेनाई पेर पिंकं मालावक हेटियट मे धर्मदेशना मालाव सिदु करान्नी अद मे धर्मदेशनावट एहुंकं देन्नाई मे मोहतेदी सोदानं वेन्नी मंग मातृका पाठय वशें देशना करपो धर्म पाठय लोतुरा बुदुरजानन वहंसे देशनाकल पहाराद सूत्र देशनावट एतुलत्वेन धर्म पाठया अंगुत्तर निकाये पंचम भागे पहाराद सूत्रय एतुलत्वेन्नि बुधहादरो मे सूत्रे देशना करान्नि पहाराद कियन असुरेंद्रया वेनुवेन् एहेम नैत्तं असुर निकाये नायकया वेनुवेन् लोतुरा बुदुरजानन वहन्से वेरंजा नुवर नलेरु कियन नमिं हंदुन्वन यक्षादि गृहित कोहंब रुकक पामुले पाली भाषावें कोहंब गहा हंदुन्वन्ने पुच्छिमंद रुक कियन नमिं कोहंब गसक पामुले वेड़े इन्न कुटे बुधुहांदुरो लंगते एनवा पहाराद कियन असुरेंद्रया असुर निकाय महासागरे तमंगे वासस्थाने करगत्तु अय एवागेम महासागरेट एलुम करन अय
පහාරාද අසුරේන්ද්‍රයව දකින බුදුහාමුදුරෝ අසුරේන්ද්‍රයාගෙන් අහනවා පහාරාද අසුරයෝ මහා සාගරයට මේ තරම් ඇලුම් කරන්නේ ඇයි කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධකාරක ධර්මයක් තමයි උන්වහන්සේ අභිමුවට එන කෙනෙකුට පළමුව සුහද පිළිසඳරින් යුක්තව ඒ කෙනාව පිළිගන්න එක. ආගන්තුකයෙකුට ඒක ශක්තියක් වෙනවනේ. කෙනෙක් ගාවට යනකොට තමන් මුණගැහෙන්න යන කෙනා සිනාමුසු මුහුණින් තමන්ව පිළිගන්නව නම්, පිළිසඳර කතා කරනව නම්, ඒක ආගන්තුකයෙකුට ශක්තියක් බවට පත් වෙනවා, ලෙන්ගතු හැඟීමක් ඇති කරන දෙයක් වෙනවා. එනිසා පහාරාද අසුරේන්ද්‍රයව දකින බුදුහාමුදුරෝ මුලින්ම අසුරේන්ද්‍රයාගෙන් මේ දේ විමසනවා. එතකොට පහාරාද කියනවා, ස්වාමිනී තථාගතයන් වහන්ස, ඒක ඇත්ත. අසුරයෝ මහා සාගරයේ ඇසුරු කරගෙන ජීවත් වෙන අය. ඒ වගේම අසුරයෝ මහා සාගරයට ඇලුම් කරන අය. ඒතර බුදුහාඳුරහනවා, අසුරයෝ මේ තරම් මහා සාගරයට ඇලුම් කරන්න මහා සාගරයේ මොනවා හරි විශේෂ හේතුවක් තියනවාද? විශේෂත්වයක් තියනවාද? පහාරාද අසුරේන්ද්‍රයා කියනවා, ස්වාමිනී සත්තහගතයන් වහන්ස, අසුරයෝ මහා සාගරයට ඇලුම් කරන්න මහා සාගරයේ තියෙන එක විශේෂත්වයක් නෙමෙයි, එක ආශ්චර්යයක් නෙමෙයි, ආශ්චර්යමත් අද්භූතමත් ලක්ෂණයන් 8ක් හේතු වෙනවා කියලා. පින්වතුනි පහාරාද අසුරේන්ද්‍රයා අසුරයෝ මහා සාගරයට ඇලුම් කරන මේ ලක්ෂණ 8 සඳහන් කරනකොට බුදුහාමුදුරුවෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන මේ සිව්වනක් පිරිසට මේ ධර්ම විනයට ඇලුම් කරන්න පුළුවන් ලක්ෂණ 8ක් සඳහන් කරනවා. ඒක හරි ලස්සන සංවාදයක් පහාරාද සූත්‍රයේ සඳහන් වෙන්නේ. අසුරයා එක කාරණාවක් කියනකොට අසුරයෝ මහා සාගරයට ඇලුම් කරන ඒ කාරණාවම අරගෙන බුදුහාමුදුරුවෝ ඒකට සමාන කාරණාවක් කියනවා මේ සිව්වනක් පිරිසට ධර්ම විනයට ඇලුම් කරන්න පුළුවන්කම තියෙන හේතු වෙන. මේ ධර්ම විනයේ ස්වභාවයත් අනුපොබ්බනින්නෝ අනුපොබ්බපෝනෝ අනුපොබ්බ අබ්බහරෝ. ධර්ම විනයත් අනුක්‍රමයෙන් තමයි ගැඹුරු වෙන්නේ, අනුක්‍රමයෙන් තමයි නිම්න වෙන්නේ, අනුක්‍රමයෙන් තමයි පොනෝ බවට නැත්නම් පොවන ස්වභාවයට පත් වෙන්නේ. මේ ධර්ම විනයට බැස ගන්න කෙනෙකුට එකවරම රහත් වෙන මාර්ගය කියන්නේ නැහැ. සීලය, සීලයෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව අනුපූර්ව ශික්ෂණයක් තියෙනවා. ඒ වගේම දානය, දානයෙන් සීලය, සීලයෙන් භාවනාව අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. එනිසා කෙනෙකුට මේ ධර්ම විනය තුළ
අනුක්‍රමයෙන් තමයි ගැඹුරට යන මාර්ගය කියලා දෙන්නේ. පින්වතුනි අපේ ජීවිතයේ අපහසු කාරණාවක් නේ පරිත්‍යාගය කියන එක. තමන් සතු දෙයක් තවත් කෙනෙක්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පරිත්‍යාග කරනවයි කියන එක එක ඉතාම අපහසු කාරණාවක්. අපේ හිතේ තියෙන ක්ලේශ ධර්මයන් ලෝභ, ද්වේෂ, මෝහ ආදී ඒ ක්ලේශ ධර්මයන් යටපත් කරගන්න ඕනේ යමක් පරිත්‍යාග කරන්න නම්. ඒක ප්‍රහීන කරගන්න පුළුවන් කමක් නැහැ ක්ලේශ ධර්මයන් පෘථග්ජන කෙනෙකුට. ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරන්න පුළුවන්කම තියෙන්නේ බුදු පසේ බුදු මහරහත් වැනි නික්ලේශී උතුමන් වහන්සේලාට. මෙහා ඉන්න හැම කෙනෙක්ම පරිත්‍යාගයක් කරන්නේ, දානයක් දෙන්නේ ක්ලේශ ධර්මයන් යටපත් කරගෙන. ධර්මයේ මේකේ අවස්ථා තුනකින් පෙන්නනවා. තදංග, වෙක්කම්බන, සමුච්ඡේද කියලා. සාමාන්‍ය කෙනෙක් ක්ලේශ ධර්මයන් යටපත් කරගන්නේ තදංග වශයෙන්. හරියට රබර් බෝලයක් දියේ ඔබාගෙන ඉන්නවා වගේ බලහත්කාරයෙන් ලෝභ, දේශ, මෝහ යටපත් කරගෙන තමයි තමන් සතු දෙයක් පරිත්‍යාග කරන්නේ. ඒක ධර්මයේ පෙන්වන උදාහරණයක්. ඒක හරියට මේ රාත්‍රී කාලයක මේ කාමරයක දල්වන පහනක් වගේ. පහන් එළියෙන් කාමරය ආලෝකවත් වෙනවා. හැබැයි මේ පහනක් නිවුනොත් එහෙම මේ පරිසරය ක්ෂණයකින් අඳුරේ ගිලෙනවා. ඒ වගේ තදංග ප්‍රහාණයෙන් කෙලෙස් යටපත් කරගන්න කෙනාගේ ක්ලේශ ධර්මයන් අඳුරේ කාමරයක් තුල පහනක් නිවනවා වගේ, ඒහා සමගම අඳුරෙන් ගහන වෙනවා වගේ ක්ෂණයකින් නැවත ක්ලේශ ධර්මයන් ඉස්මතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට විස්කම්බන ප්‍රහාණය, තම වික්කම්බන ප්‍රහාණය. වික්කම්බන ප්‍රහාණයෙන් කෙලෙස් යටපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ සිත සමාධියට පත් කරගත්ත කෙනෙකුට. ධර්මයේ උදාහරණයක් පෙන්නවා ඒකට. දිය සෙවලින් පිරුණු ලිඳකින් ඒ දිය සෙවල් එහාට මෙහාට කරලා කෙනෙක් වතුර බාල්දියක් ගන්නවා වගේ කියලා. පහනක් නිවුණ ගමන් කාමරයක් අඳුරු වෙන්න වගේ එහාට මෙහාට කරපු දියසෙවෙල් එකවරම හා වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමයි හා වෙන්නේ. ඒ වගේ වික්කම්බන ප්‍රහාණයෙන් කෙලෙස් යටපත් කරගන්න කෙනාගේ ඒ ක්ලේශ ධර්මයන් නැවත ඇති වෙන්නේ ක්‍රමක්‍රමයෙන්. ඊළඟට නික්ලේශී උතුමන් වහන්සේලා තුල ඇතිවෙන්නේ සමුච්ඡේද ප්‍රහාණය. ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන් යටපත් වෙන එක. ඒක ධර්මයේ කියන්නේ හරියට තල් ගහකට හෙණයක් ගහනවා වගේ කියලා. තල් ගහකට, පොල් ගහකට, කිතුල් ගහකට, ඒ වගේ තාල වර්ගයේ ගහකට අකුණක් වැදිලා ඒක කරටිය කඩන් වැටුනහම ඒක ආපහු ලියලා නැහැ නේ. ඒ වගේ තමයි සමුච්ඡේද ප්‍රහාණයෙන් ක්ලේශ ධර්මයන් ෂේ කරපු උතුමන් වහන්සේ තුල නැවත ඒ ක්ලේශ ධර්මයන් හටගන්නේ නැහැ. එනිසා මේ පරිත්‍යාගයේ කියන කෙනෙක් දේට සාමාන්‍ය පෘථග්ජනයෙකුට හුරු වෙනවා කියන එක ඒක අපහසුයි. හැබැයි පරිත්‍යාගයට යොමු කරගත්ත හිත ඉන්පස්සේ සීලයට නැත්තම්
තමන්ගේ හැදියාව ඇති කරගන්න යොමු කරගන්න එක පහසුයි. ඒ වගේම දානෙන් සීලෙන් හික්මෙන කෙනාට භාවනාවට යන්නේක පහසුයි. එනිසා මේ ධර්ම විනය තුල අනුක්‍රමික ප්‍රතිපදාවක් තියෙනවා. ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගමන් කිරීමක් තියෙනවා. නිවන සාක්ෂාත් කරගන්න කෙනෙක් තමන්ගේ නිවන සඳහා අවශ්‍ය පරිසාධන මට්ටම සම්පූර්ණ කරන්න ඕන. දැන් බුදුහාඳුරන්ගේ ධර්මය අහන කෙනෙක් එක ගාථා පදයක් අහපු ගමන් රහත් භාවයට පත් වුණා. තව කෙනෙක් කාලයක් තිස්සේ භාවනා වඩලා හුරු කරගෙන රහත් භාවයට පත් වුණා. තව කෙනෙක් ධර්ම දේශනාවක් අහලා අවසානයේ රහත් භාවයට පත් වුණා. තව කෙනෙක් ජීවිත කාලෙම බුදුහාඳුරන්ගෙන් බණ ඇහුවත් ආපහු සසරටම එකතු වුණා. කියන්නේ නිවන සඳහා අවශ්‍ය කරන පරිසාධන මට්ටම සම්පූර්ණ කරගෙන නැති නිසා. එනිසා මේ ධර්මය තුළ අනුක්‍රමිකව ගැඹුරු තැනට ගමන් කරන කෙනාට මේ සසර කෙලවර කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ධර්මයට ඇලුම් කරන ආශ්චර්යමත් අද්භූතමත් ලක්ෂණයක් මේ අනුක්‍රමයෙන් ගැඹුරු වෙන බව කියලා බුදුහාඳුරෝ සඳහන් කරනවා. පහාරා දසුරේන්ද්‍රය කියනවා, ස්වාමීනි තථාගතයන් වහන්සේ අසුරයෝ මහා සාගරයට ඇලුම් කරන දෙවෙනි හේතුව තමයි මේ මහා සයුර කොයි වෙලාවකවත් වෙරළ අතික්‍රමණය කරන්නේ නැහැ. මේක සාගරයේ තියෙන ආශ්චර්යමත් අද්භූතමත් ලක්ෂණයක්. ඇත්තනේ මේ ලෝකේ කොහේ වුණත් මහා සාගරය වෙරළ ඉක්මවාගෙන යන්නේ නැහැ. වෙරළ අතික්‍රමණය කරන්නේ නැහැ. රැල්ල පෙරළීගෙන එනවා. වෙරළේ හැපෙනවා. ඉන් පස්සේ ඒක බිඳිලා ආපහු සාගරයට ඇදෙනවා. දෙවෙනි රැල්ලත් එහෙම එනවා. වෙරළේ හැපෙනවා. ආපහු සාගරයට ඇදෙනවා බිඳිලා. ඒක තමයි ස්වභාවය. සාගරයේ වෙරළ අතික්‍රමණය කරනවා නම් ඒ ඊටාම කලාතුරකින් සුනාමියක් වගේ අවස්ථාවක්. ඒක සාගරයේ ස්වභාවික තත්වයේ නෙමෙයි, ඒක විකෘතිය. එක භූමිකම්පාවක් නැත්නම් වෙනත් ආකාරයක උපද්‍රවයක් සාගරයේ ස්වභාවිකත්වයේ බිඳිච්ච මොහොතක තමයි වෙරළ ඉක්මවාගෙන රැළ ගොඩබිමට යන්නේ. ඒක කෙලවර වෙන්නේ විනාශයකින්. බුදුහාඳුරෝ දේශනා කරනවා පහාරාද අසුරේන්ද්‍රයාට, පහාරාද මේ ධර්ම විනයට ඇලුම් කරන්න ධර්ම විනයේ තියෙන සුවිශේෂත්වයක් තමයි මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කොයි වෙලාවකවත් මං පනවන ඒ ශික්ෂාවන් ඉක්මවා යන්නේ නැහැ. සයුර වෙරළ ඉක්මවන්නේ වගේ මං පනවන ශික්ෂාවන් මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඉක්මවා යන්නේ නැහැ. දිවි හිමියෙන් ඒ ශික්ෂාවන් ආරක්ෂා කරනවා. වසර 2500 ගණනක් මේ බුදුදහම අවිච්ඡින්නව ලෝකේ පැවතගෙන ඉන්නේ පරණිතම සංස්ථාවක් හැටියට.
ලෝක ඉතිහාසයේ පැරණිතම සංස්ථාවක් හැටියට. මේ සංස්ථාවේ අවිච්ඡින්න බවට මේ තිර පැවැත්මට හේතු වෙලා තියෙන්නේ විනය සම්ප්‍රදාය තුල ශාසනය පැවතීම. එනිසා කියනවා විනයෝ නාම ශාසනස්ස ආයු. මේ ශාසනයේ ආයුෂ රැඳී පවතින්නේ විනය මත. සමාජයකත් එහෙමයි. සමාජයේ පැවැත්ම රඳා පවතින්නේ ශික්ෂණය මත. සමාජ ශික්ෂණයේ බිඳ වැටෙන්නේ කොතනින්ද? ඒ සමාජයේ පළුදු, ඉරිතැලීම්, බිඳ වැටීම් නවත්තන්න බැරි වෙනවා. මේ භික්ෂු ශාසනය තුලත් සමහර අවස්ථාවල පුද්ගල ප්‍රතිරෝධයන් නැති වෙලා මේ ධර්ම විනය විකෘති භාවයට පත් කරන ඇත්තෝ පහළ වෙලා යම් යම් වෙනස්කම් ඇති වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒවා తాවකාලිකයි. බුදුහාඳුරෝ ජීවමාන කාලෙත් ඒවා සිද්ධ වුණා. පිරිනුවන් පාපු ඇසිල්ලෙන් සිද්ධ වුණාත් පිරිනුවන් පාලා 3 මාසයක් යනකොට ධර්ම සංගායනාවක් පවත්වන්න සිද්ධ වෙනවා. ඒ වගේම වර්තමානයේ සිද්ධ වෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම తాවකාලිකයි. අර ශික්ෂාකාමී ශාසනය ඒ ධර්ම විනය ආරක්ෂා කරගෙන ඒ ආකාරයෙන් ඉදිරියට ගමන් කරනවා. ඒක මේ ශාසනයේ ආශ්චර්යමත් අද්භූතමත් ලක්ෂණය. පහාරාද අසුරේන්ද්‍රය කියනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ අසුරයෝ මහා සයුරට ඇලුම් කරන තුන්වෙනි කාරණාව තමයි මහා සාගරය මලකුණුත් එක්ක එකට වාසය කරන්නේ. අපි කොතනින් සාගරයේ දිහා බැලුවත් අපිට මහා සයුර දකින්න තියෙන්නේ තන්නේ නිල් පාටින් සුදුවන් රළපෙලින් පිරිසිදුව තියෙන තැනක් හැටියට. කුණුරුඩු තියෙනවා නම් තියෙන්නේ වෙරළේ. මහා සයුර මත වැටෙන කුණුරුඩු මහා සයුර වහාම වෙරළට ගිහිල්ලා දානවා. ඒවා සාගරයේ තියාගන්නේ. ගඟක වැවක ඊට වැඩිය වෙනස්නේ. ඊට වැඩිය වෙනස්. දැන් කාලෙකට කලින් මේ බේරේ වැව ගත්තොත් එහෙම මහා කුණු ගොඩක්නේ දැන් නම් සුද්ධ කරලා තියෙන්නේ. එනිසා ඒවැ කුණු රොඩු රඳ ගන්නවා, නවත්ත ගන්නවා. මහා සයුර එහෙම නැහැ. සුද්ධ කරන්න ඕනේ සාගරයේම සොයන්ව තමන්ගේ පිරිසිදු බව ඇති කර ගන්නවා. බුදුහාඳුරුවත් සඳහන් කරනවා මේ ශාසනයේ ස්වභාවයත් මේ ශාසනය තුල මලකුණු තියාගන්නේ නැහැ. ඒ කියන්නේ ශාසනයට හානි කරන, ශාසනයේ බිඳ වැටීමට හේතු වෙන වෙනත් වෙනත් ආකාරයේ ආගමික ප්‍රතිපදාවන් වෙනත් වෙනත් ආකාරයේ ඒ ශික්ෂණයන් මේ ශාසනය තුල තියාගන්නේ නැහැ. එනිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ ධර්ම විනය තුල හික්මෙන අය. එහෙමනේ මේ ශාසනය බුදුහාඳුරෝ ජීවමාන කාලේ ඉඳලා අද දක්වාම සාමණේර දසශීලය මත, උපසම්පදා ශීලය මත, ගිහියන් සඳහා පංචශීලය, අෂ්ටාංග ශීලය, ගිහි දසශීලය ඒවා මත ඒ පිරිසිදු බව රඳාගෙන ගමන් කරන ආගමික ප්‍රතිපදාවක්. ඒවා බිඳ වැටෙන්න දෙන්නේ නැහැ. ඒවා නැති වෙන්න දෙන්නේ නැහැ. පහාරාද අසුරේන්ද්‍රයා කියනවා
මහා සයුරට අසුරයෝ ඇලුම් කරන හතරවෙනි කාරණාව මේ මහා සාගරයට නොයෙක් නම් වලින් ගංගාවල් ගලාගෙන එනවා. ගංගා, යමුනා, අචිරවතී, සරබෝ, මහි මේ නොයෙක් නම් වලින් ගංගාවන් ගලාගෙන එනවා. මේක මේ ඉන්දියාවේ වෙන කතාවක් නේ. හැබැයි මේ සියලු ගංගාවල් සාගරයට ගලාගෙන ආවහම සාගරයට පිවිසුණු ගමන් ඒ ගංගාවල් තමන්ගේ පෙර නම් ගොත් අතහරිනවා. මහා සයුරට වැදෙන ගංගා නම් ගඟ මහා සයුරෙන් වතුර ටිකක් අරගෙන මේ ගංගා නම් ගඟේ වතුර කියලා කියන්න බෑ. මේ යමුනාවේ වතුර, මේ අචිරවතී වතුර එහෙම කියන්න බෑ. ලංකාවෙත් එහෙමනේ. මහවැලි, කළු කැලණි, වලවේ, ගින් ඔය නොයෙක් ගංගා වලින් ගලන ජලය මොහොතට එකතු වෙච්ච ගමන්ම මොහොතෙන් වතුර ටිකක් අරගෙන මේ මහවැලියේ වතුර, මේ කළු ගඟේ වතුර එහෙම කියන්න බෑ. එකම සාගර ජලය බවට පත් වෙනවා. ඒක සාගරයේ තියෙන ආශ්චර්යය. බුදුහාඳුරෝ දේශනා කරනවා පහරාද ඒ වගේ තමයි මේ ධර්ම විනය තුලටත් නොයෙක් කුලයන්ගෙන් එන බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර මේ නොයෙක් කුලයන්ගෙන් එන කුල දරුවෝ පැවිදි වෙලා තමන්ගේ පෙර නම් ගොත් අතහැරලා එකම ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණ බවට පත් වෙනවා. ඉන්පස්සේ කවුරුවත් කියන්නේ මේ බ්‍රාහ්මණ හාමුදුරුවෝ, මේ ශාස්ත්‍රීය හාමුදුරුවෝ, මේ වෛශ්‍ය හාමුදුරුවෝ එහෙම කියන්නේ. එකම ශ්‍රමණයන් වහන්සේලා බවට පත් වෙනවා. පෙමතුනි මේක ඉන්දියානු සමාජය තුළ ඉතාම සංකීර්ණ කතන්දරයක්. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ විතරක් නෙමෙයි මේ 21 වෙනි සියවසෙත් ඉන්දියාවේ කුල භේදය කියන එක එහෙමයි. මම ආචාර උපාධි හදාරනකොට මගේ උපදේශකතුමන් හිටිය මහාචාර්ය ලලන් කුමාර් ජා, එතුමා හින්දු බ්‍රාහ්මණයෙක්, ඉහළ කුලයේ කෙනෙක්. එතුමාගේ අධ්‍යයනාංශයත් එක්ක අධ්‍යයනාංශ කීපයක් පාලනය වෙන පීඨයේ පීඨාධිපතිතුමා පහළ කුලයක කෙනෙක් නෙමෙයි. හැබැයි බ්‍රාහ්මණ කුලයේ තරම් ඉහළ කුලයක කෙනෙකුත් නෙමෙයි. ඊට ටිකක් පල්ලෙහා කුලයක කෙනෙක්. හැබැයි මගේ උපදේශකතුමා ඒ පීඨ කාර්යාලයේ උළුවස්සෙන් ඇතුළට යන්නේ නැහැ. එළියෙන් තමයි පීඨාධිපතිතුමාත් එක්ක කතා කරන්නේ. පීඨාධිපතිතුමාත් ඒක සාමාන්‍ය දෙයක් හැටියට සලකන්නේ. මේ 21 වෙනි සියවසේ ඉන්දියාවේ කුල බෙහෙදේ කියන කේ ආකාරයෙන් තියෙනවා. ඒ වගේම දවසක් ලලන් ස කියනවා උදේ 7:00 විතර PhD එකේ අවසාන කාලෙදී එතුමාගේ කාර්යාලෙදී මාව මුණගැහෙනකොට උදේ මං එනකොට මේ විශ්වවිද්‍යාලයේ අතුගාන ළමේ ඒ පල්ලෙහා කුලේ අය ඇල් වතුර කෝප් එක පොඟවගෙන පාන් කනවා. හැබැයි බන්තේ මට ඒ ළමයාට රුපියල් 10ක් දෙන්න බෑ පොඩි එකක් අරගන්න කියලා. මොකද හේතුව? මගේ ගුරුවරයා අනුකම්පාවෙන් පල්ලෙහා කුලේ ඒ ළමයාට රුපියල් 10ක් දෙනවා. වෙන කෙනෙක් දැක්කොත් එහෙම ඒ මොහොතේ ඉඳලා මගේ ගුරුවරයාත් අර පල්ලෙහා කුලේ කෙනෙක් හා සමානව තමයි සැලකිලි ලබන්නේ. එනිසා ඒ වගේ පසුබිමක් තුළ බුදුසසුන තුළ
සුනීත සෝපාකත් චන්නත් මේ හැම දෙනාම එකම තලයකට ගෙනාවා කියන එක එක ලේසි කාරණාවක් නෙමෙයි. ඒක සිද්ධ වුණේ සංඝ සමාජය තුල විතරයි. වෙන කිසිම දේශපාලන අධිකාරියක හෝ වෙන කිසිම ආගමික සංස්ථාවක හෝ ඒ දේ සිද්ධ වුණේ නැහැ. එනිසා මේක මේ ධර්ම විනයට ඇලුම් කරන ආශ්චර්යමත් සිද්ධියක්. පහාරාද අසුරේන්ද්‍රය කියන පස්වෙනි කාරණාව. අසුරයෝ මහසයුරට ඇලුම් කරා. මේ මහසයුරට නොඑක් තැන්වලින් ජලය එකතු වෙනවා. ගංගා, අනුගංගා, කුඩා ගංගා මේ සියල්ල මහසાગරයට ගලාගෙන එනවා. වැස්සෙන් ජලය එකතු වෙනවා. තව නොඑක් ආකාරයෙන් ජලය එකතු වෙනවා. හැබැයි මේ මහසાગරය ඒ කොයි තරම් ජලය එකතු වුණත් හුණු බවකට පත් වෙන්නේ නැහැ. දරා ගන්න බැරි ස්වභාවයකට පත් වෙන්නේ නැහැ. දැන් ගංගාවක් නම් උඩහට වැහැලා ඒ ජලය දරා ගන්න බැරුව නැන් පස්සේ පිටාර ගලනවා. අපි කියනවා ගම් වතුර ගලනවා කියලා. Tamanṭa දරා ගන්න බැරි වතුර ප්‍රමාණය අහකට දාලා ගඟ තමන්ගේ දරා ගන්න බැරි ස්වභාවය පෙන්වනවා. මේ මහසයුර එහෙම වෙන්නේ නැහැ. මහසයුරට කොච්චර ජලය ගලාගෙන ආවත් ඒවා රැක ගන්නවා. ඒවා දරා ගන්න පුළුවන්කම තියෙනවා. මේක සාගරයේ තියෙන ආශ්චර්යයක්. බුදුහාඳුරෝ දේශනා කරනවා මේ ධර්ම විනයත් ඒ වගේ. මේ ධර්ම විනය තුලට පිවිසලා අනුපදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන උතුමන් වහන්සේලා බොහෝ දිනක් ඉන්නවා. හැබැයි මේ නිවන හුණු බවකටපත් වෙන්නේ වෙන එන්න එපා කියලා දරා ගන්න බැරි කමකටපත් වෙන්නේ නැහැ. මේක මේ ධර්ම විනයේ තියෙන විශේෂත්වය. පින්වතුනි නිවනේ තියෙනවනේ අනුපදිශේෂ නිරුපදිශේෂ කියලා. සෝපදිශේෂ කියන්නේ උපදි සහිත. ඒ කියන්නේ පංචේන්ද්‍රියන් තියෙනවා. ඒ පංචේන්ද්‍රියන් පවතිනවා, ශරීරය පවතිනවා, ශරීරයට සිද්ධ වෙන දේවල් සිද්ධ වෙනවා. හැබැයි ආධ්‍යාත්මිකව නිවන සාක්ෂාත් කරගෙන බුදුහාමුදුරුවෝ 80 වයස් පිරිච්ච මොහොතේදී මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. ආනන්ද හාමුදුරන්ට එක අවස්ථාවක කියනවා, ආනන්ද දැන් මගේ ශරීරය හරියට ජජ්ජර සකටං විය දිරාගිය බර කරත්තයක් වගේ කියලා. ඒ බුදු සිරුරටත් 80 වයස් පිරුණු මොහොතේදී දිරායමේ ස්වභාවය විඳින්න සිද්ධ වුණා. හැබැයි ආධ්‍යාත්මිකව නිවන් සුවය විඳිනේ කරා. නිර්ූපදිශේෂ කියලා කියන්නේ මේ පංචස්කන්ධය නැතිවීමෙන් පස්සේ, අපි කියන විදිහට සම්මුති මරණයෙන් පස්සේ නිවන් සාක්ෂාත් කරගන්න එක. ඒ නිවනට පැමිණීමේ වැඩියක් හුණු බවක් දරා ගන්න බැරි කමක් එහෙම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒක මේ ධර්ම විනයේ තියෙන ආශ්චර්යය. ඊළඟට හයවෙනි කාරණාව පහාරාද අසුරේන්ද්‍රය කියනවා. ස්වාමීනි මේ මහා සාගරය
කොයි තැනින් අරගෙන බැලුවත් එකම ලුණු රසයකින් යුක්තයි. මොනතරම් ගංගාවල් ගලාගෙන ආවත් වැස්සෙන් මොනතරම් වතුර එකතු වුණත් ලෝකේ කොතනින් සාගර ජලය අරගෙන බැලුවත් එකම ලුණු රසයකින් යුක්තයි. මේක සාගරයේ තියෙන ආශ්චර්යය. බුදුහාඳුරෝ දේශනා කරනවා මේ ධර්ම විනයත් එහෙමයි. මේ ධර්ම විනයත් කොතනින් අරගෙන බැලුවත් එකම නිවන් රසකින් යුක්තයි. නිවනින් බැහැර වෙන තැනක් ඇත්තේ නැහැ. පින්වතුනි විද්වතුන් බුදුහාඳුරන්ගේ දර්ශනය පස්සේ කාලික විමර්ශනයට ලක් කරනවා මේ ලෝකයේ යන සමගාමී විෂයන් එක්ක. ලෝකයේ මනෝවිද්‍යාව කියන විෂය ඇති වෙනකොට විද්වතුන් හොයනවා බුදුහාඳුරන්ගේ දේශනා තුළ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් තියනවාද? තියෙනවා. ඒක වෙන් කරනවා බෞද්ධ මනෝවිද්‍යාව කියලා. ලෝකයේ දේශපාලනය විද්‍යාවක් වෙනකොට, විෂයක් වෙනකොට බුදුහාඳුරන්ගේ දේශනා තුළ දේශපාලනය කතා කරලා තියෙනවා. තියෙනවා. ඒක වෙන් කරනවා බෞද්ධ දේශපාලන දර්ශනය කියලා. ලෝකේ ආචාර විද්‍යාව ගැන කතා කරන, එතික්ස් ගැන කතා කරනකොට බුදුහාඳුරෝ ආචාර ධර්ම ගැන කතා කරලා තියෙනවා. තියෙනවා. ඒක බෞද්ධ ආචාර විද්‍යාව කියලා වෙන් කරනවා. ඊළඟට ලෝකයේ තර්ක ශාස්ත්‍රයේ ලොජික් වෙනම විෂයක් වෙනකොට බුදුහාඳුරෝ තර්කයේ ගැන කතා කරලා තියෙනවද? තියෙනවා. ඒක බෞද්ධ තර්ක ශාස්ත්‍රය කියලා වෙන් කරනවා. බෞද්ධ සමාජ දර්ශනය කියලා වෙන් කරනවා. මේ කියන කිසිම විෂයක් තුළ නිවනින් බැහැරවීමක් ඇත්තේ නැහැ. බෞද්ධ මනෝවිද්‍යාව ගත්තත්, බෞද්ධ දේශපාලන විද්‍යාව ගත්තත්, බෞද්ධ ආචාර විද්‍යාව ගත්තත්, බෞද්ධ තර්ක ශාස්ත්‍රය ගත්තත්, බෞද්ධ සමාජ දර්ශනය ගත්තත් නිවනින් බැහැරවීමක් නැහැ. දැන් අපි බෞද්ධ දේශපාලන දර්ශනය ගැන පොඩ්ඩක් බලමු. ඒ වෙනකොට ಭಾರತයේ තිබිච්ච අනෙක් ආගම් වලින් කිව්වේ රාජ්‍යත්වය දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. එනිසා මිනිසුන්ට ඒක ප්‍රශ්න කරන්න බෑ. රාජ්‍ය බලයේ උල්පත දෙවියෝ ඊශ්වර බ්‍රහ්ම ඔය කියන නමින් හඳුන්වන දෙවියන් වහන්සේ. එනිසා රාජ්‍යත්වයේ ප්‍රශ්න කරන්න මිනිසුන්ට බෑ. හැබැයි බුදුහාමුදුරුව අග්ගඤ්ඤ සූත්‍රයේදී දේශනා කරනවා රාජ්‍යත්වයේ උල්පත ජනතාව ජනං රංජේතීති රාජා. මිනිසුන් සතුටු කරන නිසා තමයි රජ කියලා කියන්නේ. එනිසා මේ සමාජය තුළ ලෝල ජාතිකත්වය, තණ්හාව, ගැටුම් මේවා ඇති වෙනකොට මේවා සමනය කරලා සමාජයේ යහපත්ව පවත්වාගෙන යන්න මිනිස්සු තමන් අතරින් පාලකයෙක් තෝරගත්තා. එනිසා ජනතාව තමයි දේශපාලන බලයේ උල්පත බුදුදහමට අනුව. එනිසා රාජ්‍යත්වය ජනතාවට ප්‍රශ්න කරන්න පුළුවන්. එනිසා ඒක හදන්නේ ජනතාවට ගැළපෙන දස රාජධර්ම, දස සක්විතිවත්, සතර සංග්‍රහ වස්තු, සත්ත අපරිහානික ධර්ම. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පාලකයා මවක් තම එකම පුතු දෙස බලන්නාසේ පාලකයා ජනතාව දෙස බලන්න ඕනේ කියලා. එතකොට එහෙම ගමන් කරන පාලකේ නිවනින් බැහැර වෙන්නේ දස රාජධර්ම නිවනින් බැහැර වෙන්නේ දස සක්විතිවත් නිවනින් බැහැර වෙන්නේ. එනිසා මේ ධර්ම විනේ තියෙන ස්වභාවයත් කොතනින් අරගෙන බැලුවත් එකම නිවන් රසයෙන් යුක්තයි. බෞද්ධ මනෝවිද්‍යාවත් නතර වෙන්නේ මිනිස්සෙකුට
සදාචාරයේ ප්‍රඥාවේ උපරි සීමාවට යන්න අවස්ථාව කියා දීලා නිවන් අවබෝධ කරගන්න අවස්ථාව කියා දීලා පහාරා දසුරේන්ද්‍රය කියනවා ස්වාමිනි අසුරයෝ සාගරයට ඇලුම් කරන ඊළඟ ලක්ෂණය තමයි ආශ්චර්යය තමයි මේ සාගරය නන් රුවණින් යුක්තයි වටිනා මැණික් මුතු රුවන් මේ සාගරයේ පතුලේ තියෙනවා රන් රිදී මුතු මැණික් සක් බෙල්ලෝ මේ නොඑක් ආකාරයි සාගර පතුලේ තියෙන ආකර නිධාන තාම ගවේෂණය කළ අවසන් නැහැනේ එනසා අනන්ත අපරිමිත ආර්ථිකමය වටිනාකම් තියෙන බොහෝ දේවල් සාගර පතුලේ තියෙනවා මේක සාගරේ ආශ්චර්යයක් එනසා අසුරයෝ සාගරයට ඇලුම් කරනවා බුදුහාඳුරෝ දේශනා කරනවා ඒ වගේ තමයි මේ ධර්ම විනයට ඇලුම් කරන්නත් හේතුවක් මේ ධර්ම විනය තුලත් අගනා නන් රුවන් වර්ග තියෙනවා මුතු මැණික් සක් බෙල්ල රිදී මෙන්න එක් ආකාරයේ වටිනකම් මොනවද සතර සම්‍යක් ප්‍රධාන සතර ඍද්ධිපාද ආර්ය අෂ්ටාංගික මාර්ග චතුරාර්ය සත්‍ය මේ අනේක විධ අගනා රන් රුවන් මේ ධර්ම විනය තුල තියෙනවා. එංගතනි මේ ශාසනයෙන් බැහැරව චතුරාර්ය සත්‍යයක් නැ වෙන ශාසනයක. වෙන ශාස්ත්‍රවරේ චතුරාර්ය සත්‍ය ගැන දේශනා කළේ නැ. බුදුහාඳුරෝ ඇරෙන්න වෙන ශාස්ත්‍රවරේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දේශනා කළේ නැ. බුදුහාඳුරෝ ඇරෙන්න වෙන ශාස්ත්‍රවරේ සතර සම්‍යක් ප්‍රධාන ගැන දේශනා කළේ නැ. එනසා කෙනෙකුට සසර ගමන කෙලවර කරන්න පුළුවන්කම තියෙන ඒ වටිනා ඉගැන්වීම් තියෙන්නේ මේ ශාසනය තුළ. ඒක ආශ්චර්යයක්. ඒක ඇලුම් කරන්න හේතුවක් මේ ශාසනයට. පහාරාද අසුරේන්ද්‍රය කියන අවසාන කාරණාව අසුරයෝ මහා සාගරයට ඇලුම් කරන්න ස්වාමීන් තථාගතයන් වහන්සේ මේ මහා සාගරය මහා සත්වයන්ගෙන් ගැවසී ගත්ත එකක්. තිමිර, තිමිංගල, තිමිර පිංගල, අසුර, නාග මේ අනේක විද මහා සත්වයන්ගෙන් ගැවසී ගත්ත තැනක්. සාගරයේ යොදුනක් ගැඹුරෙන් යොදුන් 100ක් ගැඹුරෙන් යොදුන් 500ක් ගැඹුරෙන් මේ මහා සත්වයන් ඉන්නවා. එනිසා අසුරයෝ මහා සාගරයට ඇලුම් කරනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා මේ ධර්ම විනයට ඇලුම් කරන්නත් හේතුවක් මේ ධර්ම විනය තුලත් මහා සත්වයන් ඉන්නවා. කවුද? සෝවාන් මාර්ගයේ ගමන් කරලා සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න උතුමන්. සකෘදාගාමි මාර්ගයේ ගමන් කරලා සකෘදාගාමි ඵලය සාක්ෂාත් කරගන්න උතුමන්. අනාගාමි මාර්ගයේ ගමන් කරලා අනාගාමි ඵලය සාක්ෂාත් කරගන්න උතුමන්. අරහත් මාර්ගයේ ගමන් කරලා අරහත් ඵලය සාක්ෂාත් කර ගන්න උතුමන්. එනිසා මේ සසර කෙලවර කරන මාර්ග ඵල කියන මේ දේවල් අවබෝධ කරගත් මහා සත්‍යයන් නික්ලේශී උතුමන් වහන්සේලා මේ ධර්ම විනය තුල වැඩ ඉන්නවා. එනිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ ධර්ම විනයට ඇලුම් කරනවා. එනිසා මේ විදිහට
පහාරාද අසුරේන්ද්‍රයා සාගරේ ආශ්චර්යයන් ගැන කියනකොට බුදුහාඳුරෝ දේශනා කරනවා අට්ට පහාරාද ඉමස්මෙන් ධම්ම විනේ අච්චරය අද්භූතා ධම්මා යේ දිස්වා දිස්වා බික්ඛු ඉමස්මෙන් ධම්ම විනේ අබිරමන්ති පහාරාද ආශ්චර්යමත් අද්භූතමත් මේ ලක්ෂණ අට නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ ධර්ම විනයට ඇලුම් කරනවා පින්වත්නි අපි මේ උතුම් බුදුදහම මේ උතුම් ධර්මය උරුම පිරිසක් බවට අද පත් වෙලා තියෙනවා සම්‍යක් දෘෂ්ටිය තුල පිහිටාගෙන බුද්ධෝත්පාද කාලයක පංචේන්ද්‍රයන් සම්පූර්ණ වශයෙන් තියෙන මිනිස්සු හැටියට ඒ වගේම හොඳ මනසක් හොඳ පරිකල්පනයක් තියෙන මිනිස්සු හැටියට අපි මේ සමාජයේ උපත ලැබලා තියෙනවා එනසා මාර්ගයේ විවෘතයි. ඒ මාර්ගයේ ගමන් කරන හෝ නොකරන එක තියෙන අපි අතේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසෝධි. අපේ පිරිසිදුකම හරි අපේ අපිරිසිදුකම හරි වෙන කෙනෙකුට ඇති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපි විසින් ඇති කරගත යුත්තක්. අපි විසින් ඇති කරගත යුත්තක්. අර බුදුහාඳුරෝ දේශනා කරනවා. පණ්ඩිත සාමණේර කියන පුංචි හාමුදුරුවන්ට උන්වහන්සේත් එක්ක බුදුහාඳුරෝ පිණ්ඩපාතේ වැඩම කරනවා. ඒ සාමණේර හාමුදුරු පුංචි. එනිසා පොඩි දරුවෙක් ඉඳලා යනකොට වටකිට බල බල යනවා. ආවහම බුදුහාඳුරෝ අහනවා මොනවද දැක්කේ? ස්වාමීනි මම දැක්කනේ පුදුම දේවල්. දිය පාරවල් හදන මිනිස්සු අර ගලාගෙන යන වතුර පාරවල් ඒවා වාරි මාර්ග හදාගෙන Tamanට ඕන තැන් වලට aran යනවා. ඒ වගේම හීවඩු ලෝහ උණු කරලා වක් කරලා අර ඍජු ඊතල හරි ගස්සනවා. වඩු ඇද වෙච්ච ගැට තියෙන ගස් කපලා අරගෙන ඒවෙන් ලස්සන ලස්සන ගෘහ භාණ්ඩ හදනවා. ඒක පුදුමයක්. බුදුහාඳුරෝ දේශනා කරනවා උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. උදකං හි නයන්ති නෙත්තිකා දියපාරවල් වාරි කර්මාන්තයේ දක්ෂ අය ඒ දියපාරවල් තමන් කැමති පරිදි අවශ්‍ය තැන් වලට ගෙනියනවා. උසුකාරා නමයන්ති තේජන හීවඩු ඊතල තමන් කැමති ආකාරයට හරි ගස්සනවා. දාරු නමයන්ති තච්චක රොක්වඩු නොයෙක් ආකාරයේ ලී වලින් තමන් කැමති ගෘහ භාණ්ඩ හදනවා. අත්තා නං දමයන්ති පණ්ඩිත ඥානවන්ත මිනිස්සු බුද්ධිමත් මිනිස්සු තමන්ව දමනය කරගන්නවා. සාමයේ බුදුදහමේ කියා දෙන්නේ ආත්ම දමනය තුළින් තමන් දමනය කර ගැනීම තුළින් මුළු සසරම දමනය කරගන්න ක්‍රමේ සසරෙන් මිදෙන ක්‍රමේ. එනිසා මේ තුල ගමන් කරන එක අපේ සතුව තියෙන දෙයක්. අපේ සතුව තියෙන වගකීම. එනිසා මේ උතුම් ධර්මයේ සෙවණ ලබන්න මේ උතුම් ධර්මයේ අනුග්‍රහය ලබන්න මේ උතුම් ධර්මයේ තුල ආධ්‍යාත්මිකව සැනසෙන්න මේ වස් කාලය වැනි මේ පෙනෙන් පිරුණු කාලයක් ගිහි පැවිදි හැම දෙනාම පිනට නැඹුරු වෙන කාලයක් යොදා ගන්න පුළුවන්කම තියෙනවා නම්
ඒක ජීවිතයට මහා විශාල වාසනාවක් බවට පත් වෙනවා. එනිසා මේ කරුණාකරණ සඳහන් කරමින් අද මේ ධර්මදේශනා පින්කම කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිද්ධ කරන්නේ විහාරස්ත කටුණචේවර පෝජෝත්සවය නිමිති කරගෙන පවත්වන වස් පින්කම් මාලාවේ 6 වෙනි ධර්මදේශනා පින්කම හැටියට. එනිසා කටුණචේවර පෝජා පින්කමේ මෙවර දායකත්වයේ දරන සියත ටීවී සියත FM ප්‍රධාන සියත මාධ්‍ය ජාලයේ සෑම දිනම එකතු වෙලයි මේ පින්කම් මාලාව සිද්ධ කරන්නේ. ඒ වගේම 6 වෙනි ධර්මදේශනයේ හැටියට අද මේ පින්කමේ දායකත්වයේ දරනවා Voice of Asia මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රශාන්ත කාර්යපරම මැතිතුමන් ජේෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරම මැතිතුමන් සංගීතා වීරරත්න මැතිනිය අධ්‍යක්ෂක ප්‍රියංකා කිරි ආරච්චි මැතිනිය ඇතුළු පවුලේ සියලු දෙනාමත් සියත මාධ්‍ය ජාලයේ නිලධාරී මහත්ම මහත්මීන් සෑම දෙනාමත් මේ පින් අත්පත් වීමෙන් ඔබ හැම දිනමත් නිදුක් නිරෝගී සුවපත්ත්ව යහපත සාන්තිය චිර ජීවනයේ උදා වෙත්වා සියලු දෙනාගේම අපල උපද්‍රව දුර වේවා සපත සාන්තිය උදා වේවා උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රැකවරණය උතුම් දළදා වහන්සේගේ රැකවරණය උතුම් රුවන්වැලි සෑරදුන්ගේ රැකවරණයත් නිරන්තරයෙන් සැලසේවා ලැබේවා සසර දුකින් නිදහස් උතුම් වූ නිවන් සුව පිණිස අපි හැම දෙනාටමත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලබාගත් ඕසියලෝම කුසල ධර්මයන් දෙවියන් ඇතුළු මියගිය ඥාතීන්ටත් ඔබ හැම දෙනාටත් නිවන් සුව පිණිස හේතු වාසනා වේවා. අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තුනුරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.